අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය નિවැරදිව ප්‍රථමයෙන් ඔබට කියන ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රටටම ටයර් දී පිටරටටත් යවන්න පුළුවන් දකුණු ආසියාවේ ලොකුම ටයර් කම්හල විවෘත කෙරේ එවිගිය පැය 24 කොරෝනා පොකුරට 692ක් එක්පෙද්දී 480 දෙනෙකු සුවයෙන් ගෙදරයයි හෙටත් අනිද්දාත් වැස්ස දරුණු වෙන ලකුණු තියෙද්දී ජලාශ ගණනාවක් පිටාර ගලයි සුවඳ හමන හඳුන් කූරේ කඳුළු කතාන්දරය ගෙදර යන්න කලින් ට්‍රම්ප්ගේ අතට දෝෂාභියෝගයකුත් ලෝපුරා වෙසෙන දෙමළ ජනතාව මහත් හරසරෙන් සමරන තයිපොංගල් උත්සවය අදයි සශ්‍රීකත්වයේ ලඟා කර දීම වෙනුවෙන් හිරු දෙවිඳුන්ට කෘතවේදීත්වයේ දැක්වීම තයිපොංගල් උත්සවයේ විශේෂත්වයයි ගොවිතැනින් සරුවස්වන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැලකීම වෙනුවෙනුයි තයිපොංගල් උත්සවය පැවැත්වීම සිදුවන්නේ वसर मुलुल्लेम कृषिकार्मिक कटयुतुवलट आशीर्वाद किरण हिरु देवियंट तम पलंबु अस्वेन्न पूजा किरीम मेहिदी सिदुवुना कृषिकर्मांतयट दायकत्वे लबा देन गव महेशादी सतुंटद गौरव किरीम तैपोंगल उत्सवे तवत् विशेषत्वयक् तैपोंगल यन वचने सिंहल अर्थवन्ने उतुरायाम हेवत् पिटार गलीम यन्नई किरि उत्तरवायामट सलस्वमिन सेलो देनाट सौभाग्य उदावेवायन्न प्रार्थना किरीम तैपोंगल चारित्रातर मुल तनक कंडवा तैपोंगल दिनिय वेनुवेन पनिविडियाक निकुत करन जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा किसंदु बेदेकिन तुरव समस्त लक्वसी जनतावट सौभाग्य उदाकरलीम तमाकेत रजयेत एकायन प्रार्थनीय बव प्रकाश करनवा රජය ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්මෙහි අඩංගු වන්නේ ඊට මගපාදන ක්‍රියාදාමයක් බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැපවෙන බව ප්‍රකාශ කරනවා අභියෝගාත්මක කාලවකවානුවක වූද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් කැපවෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ මිනිසුන් අතර එකමුතුකම ගොඩනැගිය යුතු බව තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා වසර 2000කටත් වඩා පැරණි මෙම උත්සවය Hindu සංස්කෘතික අනන්‍යතාවය මනාලෙස ඔප්පු කරන්නක් බවද සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා අද දිනේ හිරු උදාවත් සමග තයිපොංගල් සැමරීමට දමිළ ජනතාව එක්ුණේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමිනුයි. කෝවිල් කරා පැමිණි ජනතාව පුද පූජා පවත්වමින් තයිපොංගල් උත්සවයේ සැමරීමට කටයුතු කළා. කඳුකරයේ Hindu බැතිමතුන් තයිපොංගල් සැමරීම සඳහා අද පෙරවරුවේම කටයුතු කළා. ප්‍රධාන තයිපොංගල් උත්සවය හැටන් ශ්‍රී මාණික්කපිල්ලෑර් කෝවිලේදී පැවැතුණා. උතුරු නැගෙනහිර පළාත්වලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමින් තයිපොංගල් සැමරීම සිදුවුණා. මඩකලපුවේ ව්‍යාපාරික ස්ථානවල හා නිවාසවල කෙරෙ උතුරුවමින් තයිපොංගල් සැමරීම සිදුවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. උතුරේ ජනතාවද සෞඛ්‍ය උපදේශවලට අනුව තයිපොංගල් සැමරීම සිදු කළා. සෑම Hindu කෝවිලකම පහේ ආශිර්වාද පූජා පැවැත්තුණා. කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවලද Hindu භක්තිකයන් සිය නිවෙස්වලම මෙම උත්සවය සැමරීමට පියවර ගත්තා. විශේෂයෙන්ම කොළඹ කෝවිල්වල වැඩි වශයෙන් මෙවර ජනතාව දැක ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්. හලාවත මුන්නේශ්වරම් කෝවිලේදීද තයිපොංගල් වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්තුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවති එම වතාවත්වලට සීමිත පිරිසක් පමණක් සහභාගී වී සිටියා. महानवर दिस्ट्रिके बोहो Hindu कोविल्वल अद दिने देककत हेकिवुए इता अवम प्रतिमतुन पिरिसाक। कोरोना वसंकते हेतुवेन सौख्यारक्षित आयुरिन तैपोंगल सेमरीमट दिस्ट्रिके Hindu प्रतिमतुन क्रियाकला। मेनुरे, मेवन कुट, कोरोनावे बलपयाम अपे रटे पदेश गननावकटम तदिन देनला तियनवा। अद दवसेदी वितराक में कोरोनाड गुदुरुवनु 354 देनेक। අපේ රටෙන් හමුණා. ඒ වගේම තමයි රිමේෂ මේ වෛරසයට ගොදුරු වෙලා රෝහල් ගත කළ 480 දෙනෙක් පූර්ණ සුවය ලබා අද නිවෙස් වලට පිටව ගියා.
දිනේදී අපේ රටින් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 692 දෙනෙක් හඳුනාගත්තා. ඉන් පසු දිනෙක්ම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. එවැකෙම සුපුරුදු පරිදි වැඩි මාසාදිතයන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 223ක්. එවැකෙම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 119 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 112 දෙනෙක් ඊයේ දිනේදී හඳුනාගත්තා. අපි සෝදානම් අද දිනේදීත් COVID-19 වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනින්නට. ඊ දිනේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 50000 සීමාව ඉක්මවා ගිය අතර මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 50583ක්. ඉන් ආසාදිතින් 6589 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 741ක්. අද දිනේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 480 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 43747ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ තුල කොවිඩ් මරණ 3ක්ද වාර්තා වුණා. ඒ සමගින් මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 247ක්. එම මරණ අතරින් 157 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 90 දෙනෙකු කාන්තාවන් වෙනවා. මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ අතුරින් වයස අවුරුදු 15ට අඩු 1%ක් ලෙසද වයස අවුරුදු 16ත් 30ත් අතර 1%ක් ලෙසද වයස අවුරුදු 31ත් 45ත් අතර මරණ සංඛ්‍යාව 108ක්ද වෙනවා. අවුරුදු 46 සහ 64 අතර 123ක්ද අවුරුදු 61ත් 75ත් අතර 137ක්ද අවුරුදු 76ත් 90ත් අතර 128ක් හා වයස අවුරුදු 90ට වැඩි 102ක් වූ ප්‍රතිශතයක් ලෙස මෙරට මරණ සිදුව තිබෙනවා. ලොව රටවල් කිහිපයක ජනගහණය මිලියනයකට වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාවට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සංඛ්‍යාව 2304ක්. ඉන්දියාවෙන් 7573ක් වාර්තා වෙද්දී සිංගප්පූරුවෙන් 10062 දෙනෙකු වාර්තා වනවා. ජනගහණය මිලියනයකට සිදු වූ COVID-19 මරණ ගණනේදී වැඩිම පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 109ක්. ඕස්ට්‍රේලියාවෙන් 36 දෙනෙකු, ශ්‍රී ලංකාවෙන් 11 දෙනෙකු ලෙස වාර්තා වනවා. ලොව වාර්තා වී ඇති කොරෝනා මරණ ප්‍රතිශතය සැලකීමේදී වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන්. එහි මරණ ප්‍රතිශතය 2.64ක්. බ්‍රසීලෙන් 2.79ක මරණ ප්‍රතිශතයක් වාර්තා වෙද්දී රුසියාවේම ප්‍රතිශතය 1.83ක් ලෙස වාර්තා වනවා. ඇමරිකාවේ මරණ ප්‍රතිශතය 1.67ක් වන අතර ඉන්දියාවේ මරණ ප්‍රතිශතය 1.44ක් ලෙසයි වාර්තා වන්නේ. මෙම රටවල් මරණ ප්‍රතිශතයේ ඉහළ අගයන් වාර්තා කරත් ශ්‍රී ලංකාවෙන් 0.49ක අවම අගයක් වාර්තා වීම විශේෂත්වයක්. එමෙන්ම ලොව කොරෝනා ආසාදිතින් සුවීමේ ප්‍රතිශතය සසඳීමේදීද ශ්‍රී ලංකාව ඉහළ අගයක් වාර්තා කරනවා. එම ප්‍රතිශතය 186.14ක්. ශ්‍රී ලංකාවට වඩා ඉහළ ප්‍රතිශතයන් වාර්තා කරන්නේ ඉන්දියාව සහ බ්‍රසීලයේ පමණයි. ඒ අනුව ඉන්දියාව 96.52ක ප්‍රතිශතයක් හා බ්‍රසීලයේ 88.13ක ප්‍රතිශතයක් වාර්තා කර තිබෙනවා. රුසියාවේ සුවවීමේ ප්‍රතිශතය 82.44ක් වාර්තා කරද්දී ඇමරිකාව 59.18ක් හා එංගලන්තය 43.81ක ප්‍රතිශතයන් වාර්තා කරනවා. එංගලන්තයේ නව වෛරස් ප්‍රභේදය මෙරට සමාජගත වී නැති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය සිට ලංකාවට ක්‍රිකට් සංචාරය සඳහා පැමිණි කණ්ඩායමේ එක පුද්ගලයෙකුට මේ කොවිඩ් 19 ආසාදනය වුණා. ඒ පුද්ගලයා කිසිම විදිහකින් අපේ රටේ අයත් සමග ගැටීමක් සම්බන්ධතාවයක් ඇති වෙ නොවෙච්ච නිසා ඒ වෛරසය අපේ සමාජයට ඇතුළු වීමේ අවදානමක් මේ අවස්ථාවේදී අපි දකින්නේ නැහැ. ඒ වගේම තමයි ඒ පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකාර සහ වෙන්කර තබා ගැනීම නිසි පරිදි සිදු වෙන නිසා ඒ අවස්ථාවේදීත් මෙය ඇතුල් වීමට හෝ තවත් කෙනෙකුට ආසාදනය වීමේ තියෙන අවදානම ඇත්තෙම නැහැ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මාධ්‍ය හමුවකදී නවතම කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. ප්‍රභේද තව 10ක් 15ක් ආවත් ජනතාවගේ පැත්තෙන් අපිට වඩා ආරක්ෂාකාරී ක්‍රමයේ තමයි මූලික සෞඛ්‍ය හුරුපුරුදු එක්ක ගත කරන්නේ. එංගලන්තයේ වෛරස් ප්‍රභේදයේ පැමිණීම හරහා අපිට කියවෙන පණිවිඩය තමයි වෙනදට වඩා වැඩියෙන් අපි ගැන අවධානය යොමු කරන්න ඕනයි කියන කාරණය. මොකද එහෙම නැත්තම් ඉතාම ශීඝ්‍ර ව්‍යාප්තියකට ගිහිල්ලා සමස්ත රටටම මේක බලපාන තැනට ගිහිල්ලා රට වැහෙන තැනට ගමන් කරන්න තියෙන ඉඩ කඩ අපිට බැහැර කරන්න බෑ. කොරෝනා රෝගීන් සත්කම්වලට භාජනය කිරීමේදී වැඩිම සත්කම් සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ මුල්ලේරියාව මූලික රෝහලයි. නවීන පහසුකම් සහිතව එම ශල්‍යකර්ම සිදු කරන අතර එම රෝහලේ කොවිඩ් ආසාදිතින් 124 අතර සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. වැඩිම කොවිඩ් රෝගීන්ගේ ශල්‍යකර්ම ගණනක් කර තිබෙන්නේ එම රෝහලේ. අපිට යොමු වන සියලුම රෝගීන් විශේෂ සංකූලතා සහිත රෝගීන්. කොවිඩ් ආසාදිත රෝගීන්ගේ
ශල්‍යකර්ම කිරීමේදී ඇතිවන සංකූලතාව සහ අතුරු ආබාධ වෙනත් රෝගීන්ට වඩා බොහොම වැඩි බව. ඉතින් අපි අන්තර්ජාතික ශල්‍ය වෛද්‍ය මූලධර්ම අනුව ක්‍රියා කරමින් මෙම ශල්‍යකර්ම සිදු කරනවා. මෙච්චර කල් මේ ශල්‍යකර්ම කලේ අපිට තිබෙන සාමාන්‍ය එදිනෙදා රෝගීන්ට ප්‍රතිකාර කරන පහසුකම් සහිතව පමණයි. අද අපිට ලැබිලා තියෙනවා විශේෂ වායු සංසරණ පද්ධතියක්. මෙම වායු සංසරණ පද්ධතිය නිසා අපිට වඩා සුරක්ෂිතව වඩා ආරක්ෂාකාරීව ශල්‍යකර්ම කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ අතර කොරෝනා මර්ධනයේට තමන් සොයාගත් ඖෂධයේ සුවකල නොහැකි රෝගයක් සඳහා සාර්ථක වනවා නම් එය ශ්‍රී ලාංකිකයින් ලබන ජයග්‍රහණයක් බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රිටිගල දේවේන්ද්‍ර මහතා සඳහන් කළා. ගරු දාර්ශේ ජයසේකර අමාත්‍යතුමා සනීප වෙච්ච මොහොතේ ඉතා සත්භාවයෙන් යුතුව මම එතුමා වෙනුවෙන් පෙනී හිටිනවා. ඒක එතුමාගේ හෘද සාක්ෂියට අනුකූලව දන්වා එතනින් එහාට මොකද සිද්ධ වුණේ කියලා. මමගේ පරම්පරාව වෙනුවෙනුත් හෙළ වෛද්‍ය ශාස්ත්‍රය වෙනුවෙනුත් මෙතනින් ඉදිරියට දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෑයම කිසිදු වෛද්‍ය විද්‍යාවකට පහාරයක් එල්ල කරන්න නෙමෙයි. හෙළ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ලෝකේ හොයාගන්න බැරි රෝගයකට බෙහෙතක් නිර්මාණය වෙලා ඒක සාර්ථක වෙනවා කියන්නේ මුළු මහත් සිංහල ජාතියේ මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම ජයග්‍රහණයක්. හෙළ වෛද්‍ය ශාස්ත්‍රයේ ජයග්‍රහණය උදෙසා පෙනී හිටින තමා මම සියලු වෙලාවම අවස්ථාවල කටයුතු කරන්නේ. අද වෙනකොට විශාල පිරිසකගේ පිළිගැනීමට ලක් වෙලා තියෙනවා මේ රිටිගල පැණිය. මේ පැණිය පාවිච්චි කරලා කොරෝනා වෛරසයෙන් පෙළෙන ඇත්තු සුවපත් වෙච්ච නිරෝගී වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම රෝගීන් ආශ්‍රිතව හිටිය අය මේ පැණිය පාවිච්චි කළ අය ඒ රෝගය නොවැළඳුණා කියන එකත් අද අපි දන්නවා. රිටිගල වෙද මහත්මා විසින් අපේ සේවකයන් පිරිසකට මෙම ඖෂධීය පැණිය ලබා දුන්නා. අද වන විට PCR පරීක්ෂණ කරලා ඒ අයට මේ රෝගය වැළඳිලා නැහැ කියලා වෛද්‍ය වාර්තාකුත් වෙලා තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය හෝ දේශීය වෛද්‍ය ක්‍රමය කියන දෙකෙන් ඕනෑම එකකින් අපිට මේ ලෙඩය සුවපත් කරගන්නට හැකියාව තියෙනවා නම් අපිට මේක තරහා තීරමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය වෙන්නේ මේ ලෙඩෙන් මිදෙන්න. කොරෝනා වෛරසය නිසා මුළු ලෝකෙම බීතියට පත් වෙලා අපේ රට තියෙන්නේ තීරණාත්මක මොහොතක. කොහොමුණත් අන් රටවල් වලට සාපේක්ෂව කොරෝනා මර්ධනියට ක්‍රියා කරනවා වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අතින් අපේ රට ඉස්සරහින් ඉන්නවා කියලා සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. ඒ ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරන නිසා. ඒ නිසා තවදුරටත් ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරන්න. ඒ වගේම මේ කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රටට සහාය වන්න. රටක් දියුණු වෙන්න යන ගමනේදී පිට රටවල් වලින් දේවල් ගෙන්වනවා වෙනුවට ඒ රටේදීම නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත්. ඒ බව අවබෝධ කරගත් නිසාම තමයි රජය මේ වෙද්දී එවැනි ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් ඉන්නේ. දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ලොව විශාලතම ටයර් තාක්ෂණ තාක්ෂලාවක අධ්‍යක්ෂකම සමගින් තමයි මේ දැයට දායාද කෙරුණේ. විදේශ ආයෝජකයන් රටට කැඳෙන ව්‍යවසායකත්වයක් මෙන්ම ලොවක් දිරනා යුරෝපා තාක්ෂණය හා ඉතාලි තාක්ෂණික දැනුම කැටිකර ගනිමිනුයි නව ටයර් කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත්තේ. රබර් වගාවේත් නිෂ්පාදනයේත් වැවිලිකරුවන්ගේත් අනාගතය සරු කරන නව ටයර් නිෂ්පාදනයේ පිහිටුවා ඇත්තේ හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපේ. ෆිරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් නම් වූ මෙහි ප්‍රධාන ඉලක්කය අපනයන වෙළඳපොළයි. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීයව වෙළඳපොළට සපයනවා. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මාසයේදී ඇමරිකාවට අපනයනය කිරීමට නියමිතයි. මෙමගින් ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා රසක් උදා කරනවා. නිෂ්පාදන ශාස්ත්‍රයේ සම්බත සීමාවන් අභිබවමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා සුදුසුකම් සහිත කාන්තාවන් බඳවා ගැනීමද විශේෂත්වයක්. පරිසර හිතකාමී ලෙසයි මෙම කම්හල ඉදි කර තිබෙන්නේ. නිෂ්පාදනයෙන් 80% අපනයනය කිරීම අරමුණයි. අක්කර 155ක් පුරා පිහිටි කර්මාන්ත පරිශ්‍රයේ පළමු අදියර සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 100ක්. පළමු අදියරේදී යතුරු පැදී ස්කූටර් හා ත්‍රී රෝද රථ, ට්‍රක් රථ හා බස් රථවලට ටයර් නිෂ්පාදනය කෙරෙනු ඇති. නව කම්හලේ සබුරු පළකය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. මෙහි දෙවන අදියර සඳහා ඇමරිකා ඩොලර් මිලියන 150ක් වැය කිරීමට අපේක්ෂිතයි.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 200ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙවුමේ යසස්මී දියණියට තිරණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා කියතින් මෙහිදී සිදු කෙරුණා. අතිපූජ්‍ය ඉත්තේපානේ ශ්‍රී ධම්මාලංකාර මහානාහිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රොජෙක්ට් එක ගැන කීප පාරක් මාත් එක්ක කතා කරලා තියෙනවා. කොහෙන්ද රබර් ගන්නේ, මොනාද කරන්නේ, ඉක්මනට පටන් ගන්න, ඉතලි කට්ටිය ගේන්න. මං හිතන්නේ මේ ප්‍රෙෂර් එක බලපෑවා මෙච්චර ඉක්මනට මේ කොරෝනා පරිසරය තුළ මේක කරන්න. ඔබතුමාට දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ, දේශීයත්වය වැඩි කරන්න ඕනේ. ඔබතුමා මේ යන ගමන අපිට බොහෝම පිටුවහලක් වෙනවා. මෙච්චර දහසක් ප්‍රශ්න තියෙන පරිසරයකට අපිට අවශ්‍ය ඔබතුමා වගේ නායකයෙක්. सौभाग्य दैक्म अतिगर जनाधिपत्युम बलापुरत्वेन्ने देशीय अपनयन आर्थिक एकाई बलापुरुत्ते मेक हम आदर्श देशीय व्यापारिक एक नाम ओहुगे पक्षे ओहुगे पाठ ओहुगे जातीय ओहुगे आगम अपिट अदालवेन्नी ने अपे जनाधिपत्युमाय वेनी तींदुगन नायके एनिसा हदवतिम्म सतुरुवन दवसक इदा महिंद्र राजपक्ष जनाधिपत्युमा मेरट කලින්තිබුණු ආණ්ඩුවට බාර දුන්නේ ඒ ණය බර 72% කට පමණ අඩු මට්ටමක තියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රට ලැබුණේ ණය බර 93% ක පමණ මට්ටමකට ඉහළ දාලා තිබිච්ච තත්වයක් යටතේ. ඒ ණය බරේ බලපෑමෙන් අපිට අත් මිදෙන්න නම් අපේ දනදේශීය නිෂ්පාදිතය අපි වර්ධනය කරන්න ඕන. ඒකට නම් දන්ලා වගේ කර්මාන්ත කරුවෝ ව්‍යවසායකයෝ වැඩි වැඩියෙන් අපිට බිහි වෙන්න ඕන. ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන වලින් අපේ අපනයන ආදායම රුපියල් බිලියන 181 වන බව අපිට නිසකයි. ඩොලර් බිලියනයක අපනයන ආදායමක් අපිට රබර් ක්ෂේත්‍රයෙන් මේ වසරේදී ලබා ගන්න පුළුවන් වෙනවා. ඔබතුමන්ගේ කර්මාන්තයට පින් සිදුවන්නට. හම්බන්තොට වරාය පරිශ්‍රයේ දිවන ටයර් කර්මාන්ත ශාලාව සමග සමහරක් විට ඉදිරි කාලෙදී අපිට තේවලින් අපි ලබන අපනයන ආදායමට වඩා වැඩි අපනයන ආදායමක් රබර් ආශ්‍රිත නිෂ්පාදනයෙන් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් යුතු රබර් ටික ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා ගොවියාට අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂයෙන්ම පුහුණුව ලබා දීම, ඒ වගේම දැනුම ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. අපි මේ රට බාර ගන්නකොට ආනයනයේ සහ අපනයනයේ අතර පරතරය බිලියන 11කටත් ආසන්න ප්‍රමාණයක් තියදී අපිට බාර ගන්න උනේ. මේ අවුරුදු කීපය තුල අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේ පරතරය අඩු කරන එක. ආනයනෙන් ජීවත් වෙන රටක් වෙනුවට අපනයනෙන් ජීවත් වෙන තමන්ට දේශීය අවශ්‍ය දේවල් රට තුලම නිෂ්පාදනය කරන රටක් බවට පත් කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එවගේ මග්නාමාත්‍යතුමාගේ බලාපොරොත්තු. කොළඹ වරායේ නැගෙනහිර පරයන්ති පිළිබඳ සාකච්ඡාව මේ දිනවල බොහෝ දිනාගේ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මහජන නිවේදන් දක්ව අදහස් කිහිපයක් දැන් රණිල් වික්‍රමසිංහ මහත්තයා මේක 99 බද්දුවට වික්කා. ඒක තමයි ඇත්ත කතාව. දැන් මොකද මේගොල්ලෝ බලයට එක්ලා කියන්නේ? එක බලවතෙක් දාගත්ත නිසා දැන් මෙතන ඉන්නවා ඉන්දියාව. ඉන්දියාවටත් දැන් අපිට දෙන්න වෙලා තියෙනවා ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න. කාටද කියන්නේ උරුත් සමිති වලට? දැන් චන්දට කලින් කියපු කතා චන්දට කලමින් හිටපු දේශ මාමකයෝ දැන් මොකද කියන්නේ? අර ගොල්ලන්ට දීපු නිසා මේගොල්ලන්ටත් දෙන්න ඕන. මම පැහැදිලිව කියන්න ඕන යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය ගෙඩිය පිටින්ම මේ රටට හිමි සම්පතක් අපිට අහිමි කරන වෙලාවේ අනුර කුමාර දිසානායක හූ කිව්වේ නෑ. මීයක් වගේ හිටියා. දැන් කතා කරනවා මේ සම්බන්ධයෙන්. මම කිව්වා එදා එදුමාට පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන උත්තර ටික බොහොම පැහැදිලිව ඔහුට අපි ලබා දීලා තියෙනවා. මෙම ආණ්ඩුව මෙම රජය බලයට පත් උනේ මොන දේවල් කියලාද කියලා කාටවත් අමතක නැහැ. දැන් ඒ අය තමයි මේ මාස කිහිපයක් යනකොට ඒවා ඔක්කොම අමතක කරලා දැන් මේ වගේ තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් අපිට කියන්න බෑනේ ඒ කාලේ දීපු හින්දා දැන් ඉතින් අපි දීලා දානවා කියලා පහුගිය කාලේ වගේ වග කියන්න නැති රජයක් නෙමෙයි මේක. මේක ජනතාවට වග කියන රජයක්. මේක ගියාණ්ඩුව දාගත්ත බාල්දියක්. ඒක අපිට විසඳන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි විසඳනවා. අධික වැස්සත් එක්ක ඇති වුණු ජල ගැලීම් වලින් අපේ රටේ බොහෝ පිරිසක් මේ වෙනකොට පීඩාවට පත් වෙලා ඉන්නවා. වැසි සහිත කාලගුණයේ හෙට සහ අනිද්දා දිනවල තවත් වැඩි වෙනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වීමක් තියෙනවා. කෙසේ නමුත් උතුරු මැද නැගෙනහිර
ඌව සහ මධ්‍යම වගේ පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැස් සත්ත්වයන් ඇති වෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව අපි එම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමයි දිවයිනේ සෙසු පළාත්වල ගත්තම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේ අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ඇති වෙන වැසි තත්ත්වයන්. එතකොට එම පළාත්වලත් අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. හැබැයි එම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ රැසකට බලපෑම් මෙල්ල වී තිබෙනවා. කිලිනොච්චය, යාපනය, මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 1026කට අයත් පුද්ගලයන් 17329 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් වැඩිම බලපෑම් මෙල්ල වී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයටයි. කරච්චි, කණ්ඩාවලේ, පූණකරී සහ පච්චිලාන් පළේ ප්‍රදේශවල පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති අතර පවුල් 235කට අයත් පුද්ගලයන් 14745 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවරගෙන ඇතැයි දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතීශ්වරන් මහත්මිය සඳහන් කළා. මහවැලි එල් කලාපේට වැලියොය ප්‍රදේශයේ වැව්සියල්ලද පිටාර ගලමින් තිබෙනවා. ඒ හේතුවෙන් පහත් බිම් රසක් ජලයෙන් නැට වී ඇති බවයි මහවැලි සංවර්ධන අධිකාරියෙ එල් කලාප කාර්යාල නිලධාරීන් පවසන්නේ. ගොඩකවල පුස්සතොට ප්‍රදේශයේ වගා බිම් රසක්ද ජලයෙන් නැට වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග විදුලි රැහෙන් කඩා වැටි ඇති අතර ප්‍රදේශයේ ගමනාගමන කටයුතු වලටද බාධා සිදු ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට දෙහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර 200ක් ජලයෙන් යට වී තිබෙනවා. සතියක පමණ කාලයක් මෙම වීවගාව ජලයෙන් යට වී තිබීම හේතුවෙන් එය විනාශයට පත් ඇති බවයි මෙදිරිගිරිය ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. රජරටට දෙහැලෙන අධික වර්ෂාවත් සමග නාචාදුව, කලාවැව, රාජාංගනය, තුරුවිල, මහවිලච්චිය, පදවිය, මානංකට්ටිය ආදී වැව් වාන් දැමීමට පටන් ගත්තා. මෑතකදී ඉදිකළ යාන්නෝ ජලාශයේද පිටාර ගැලීමට පටන්ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වෙනරේ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ සිත් සතන් අමන්දානන්දයට පත් කළ අපේ රටේ කලාකරුවෝ ගැන අමතක නැති මතක විශේෂාංගයෙන් අපි සෑම සති අන්තයකදීම කතා කරනවා. ඔනිමේෂ අමතක නැති මතක තුළින් අප මීට පෙර සොයාගේ දැනට රෝගී තත්ත්වයේ පසුවන ජයතිස්ස අතුලසිරි කලාකරුවා පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය මෙවැනි විට යොමු වෙලා තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වන ජයතිස්ස අතුලසිරි කලාකරුවා වසර 40ක පමණ කාලයක් මෙරට කලාව වෙනුවෙන් මෙහෙයක් ඉටු කළා. වේදිකාව ටෙලිනාට්‍ය පමණක් නොව චිත්‍රපට රසකටම රංගනින් දායක වූ මේ කලාකරුවා පිළිබඳව කිසිවෙකුගේත් සොයාබැලීමක් සිදුවන්නේ නැති බව අමතක නැති මතක තුළින් අප පසුගියදා හෙළි කළා. මෙම විශේෂාංගයේ විකාශය වීමත් සමග අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කලාකරුවාගේ ඕනෑ එපාකම් පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා විශේෂ ත්‍යාගයක්ද පිරිනැමුවා. ජයතිස්ස අතුලසිරි මහතාගේ නිවසටම ගිය අමාත්‍යවරයා එහිදී ඔහුට මූල්‍යාධාර මෙන්ම වෛද්‍ය ප්‍රතිකාරවලට අවශ්‍ය කටයුතුද සම්පාදනය කර දුන්නා. සුවඳ දුමින් මුනිදු පුදන්න හඳුන්කුරු නිෂ්පාදනය කරන බොහෝ චරිත පිටුපස තිබෙන්නේ කඳුළු කතාවක්. හඳුන්කුරු පිටරටින් ගෙනවන එක නතර කරන්න ජනාධිපතිතුමා ගත් තීරණය මේ කඳුළු පිස දැමීමට ප්‍රබල හේතුවක් වෙලා. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මේ කොට්ටාසයේ බටවල ජනපදයේ ගමේ තමයි අපි මේ හඳුන්කුරු නිෂ්පාදනය කරන්නේ. තනිකර හඳුන් කූරු ගම්මානයක් තමයි මේක බිස්නස් යන අයත් ඉන්නෝ ඔතන අයත් ඉන්නෝ. අපි දැන්ට අවසර පහක් තිස්සේ මේ සුවඳ කවනවා හඳුන් කූරු හා නිෂ්පාදනය කරනවා. මෙහෙ නැති වෙළඳපොළ ගොඩක් දුරට අඩුයි. අර අපි මෙහෙම හදාගන්න ටික මේ වෙන්නේ අර මේ මාසේ මුල් හරියයි වෙසක් පෝය පුසුන් පෝය වගේ ඒ පෝය වලට නැත්තම් ඉතින් අපි ගොඩක් දුරට අඩු මිලට බෙහෙත් කඩේට තමයි දෙන්නේ. අපිට ඉතින් ගොඩක් දුරට තියෙන්නේ අර මුදල් ප්‍රශ්න ගැටලු තමයි. ඉතින් අර බඩු ටික ගන්න එක සැරේට ගොඩක් ගේන්න බෑ. අපි පොඩ පොඩ වගේ තමයි ගන්න. මේ විකුණන හැටිය තමයි බඩු ටික ගන්න.
ගැටලු අමුද්‍රව්‍ය තියන්නේ අපේ වැලිගම් ප්‍රදේශයේ එකම තැනක විතරයි ණයට ගන්න අපි බිලකට ඊළඟ බිල ගෙවන්නම් ගෙවන ගෙවල තමයි මම බඩු ගන්න හුඟක් අය එහෙමයි කරන්නේ ජනාධිපතිතුමා කියපුවේ බිස්නස් එක ඉන්දියාවේ කూరు නවත්තනවා කියන එක අපිට හොඳ අලවියක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. අපේ කඩවල වල දැන් ඉන්දියන් හඳුන් කూరు නෑ. මේ කියන්නේ අඩු වීගෙන යන බව පෙන්නනෝ. ඉතින් හුඟක්ම හොඳයි මේ තීරණය නම්. විදේශ රටෙන් හඳුන් කూరు ගෙන්වීම නැවැත්වීම ගැන අපි සතුට වෙනවා. අපිට එහි පිළිබඳව ජනාධිපතිතුමා ගත තීරණයට මැදිහත් වීමක් අනිත් කම්පැනි වලින් එහෙම ලැබෙනව නම් ගොඩක් හොඳයි. මේකෙන් ගොඩක් ජීවත් වෙන අය ඉන්නවා මගේ ළඟත් දෙන්නෙක් වැඩ කරනවා. සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. රාත්‍රී 9:30 අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්.